සුබදස්සන ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. ඒ වගේම තමයි අද දවසේ සිතුම් පැතුම් රාජකාරී හැමදේම මේ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා හැමදේම ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සඳා දවසනේ දිනේ මාඩු දවස් දෙකකින් පස්සේ ඔන්න අපි දෛනික වැඩ කටයුතු අපි අද දවසේ ඉඳලා ආරම්භ කරන්න ඕනේ. ඉතින් අපිට ලේසි නෑ මේ ජීවිතේ ජීවත් වෙන්න නේද? අපිට ප්‍රශ්න එනවා, ගැටලු එනවා, අභියෝග තියෙනවා. මේ හැමදේටම බොහොම විසඳුම් හොයාගෙන බොහොම ජීවිතේ රසවත් කරගෙන සතුටින් කාලය ගත කරන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. ඉතින් තමන්ට තියෙන ප්‍රශ්න ගැටළු වලට ඔන්න අපි මේ කාල වේලාව වෙන් කරලා තියෙනවා. තත්කාල හා නිමිති ශාස්ත්‍රය උපයෝගී කරගෙන ඔබේ ගැටළු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට. ඉතින් වෙනද වගේම අපි සුපුරුදු විදිහටම අපි සුපුරුදු හිතවතා මෙදිරියට කැඳවාගෙන තියෙනවා ප්‍රවීණ ජෝතිර්විද්‍යාවේ ජාත්‍යන්තර ජෝතිෂ උපදේශකතුමන් නිශාන්ත පෙරේරා මහත්මයා. අයිබන් සුබදාසනක්. අයිබන් සුබදාසනක්. මොකද ටිකක් අසනීපතත්වයෙන් ඉන්නේ දැන් කොහොමද? සම්බන්ධ වෙනකන් නිශාන්ත මහත්මයා බක් මාසේ අලුත් මාසයක් අපි හැමෝම සතුට වෙන මාසයක්. ඒ වගේම අපේ සංස්කෘතික වටිනාකම් ඉෂ්ට සිද්ධ කරන්නට ඉදිරි පරම්පරාවට තිරණ කරන්නට සූදානම්ින් ඉන්න කාලවකවානුවක් අපිට කියන්නකෝ මේ අප්‍රේල් මාසේ බක් මාසේ මොන වගේ ග්‍රහචාරයක්ද ජ්‍යොතිෂ්‍යමය වශයෙන් කොහොමද මේ මාසේ වැදගත් වෙන්නේ අපිට? ඔව් ඒක සුබෝදයසනක්. ඒ වගේම සුබෝදයසනක් සෑම දිනකටම ඉතින් බක් මාසේ කියන්නේ භාග්‍යවත් මාසය කියන එක. ඉතින් මේ භාග්‍යවත් මාසයේදී අපිට ප්‍රධාන ග්‍රාමාරුවීම් හතරක් දකින්නට තියෙනවා මේ මාසය තුළ. ඒතකොට විශේෂයෙන්ම මේ වසර මේ අප්‍රේල් මාසයේ ආරම්භයේදීම, ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුලදීම සිද්ධ වෙන යුරේනස් කියන ග්‍රහයාගේ මාරුව. ඒතර මේ යුරේනස් කියන ග්‍රහය මාරු වෙන්නේ මේෂ රාශියට. ඒතර මේ යුරේනස් මේෂ රාශියට එනකොට අඟහරුටයි තැනකට එන්නේ. ඒතර මේ යුරේනස් එන්න දැන් කිට්ටු වෙනකොටම පේනවා ඇති නායම් ඔය භූකම්පන වගේ දේවල්. ඉතින් අපිට නැවතත් ඔය ගුවන් යාන අනතුරු වන යුරේනස්ගේ ග්‍රහ මාරුවත් එක්ක නැවත ඉස්සරහදී අපි 얘 ගැන සාකච්ඡා කරමු. ඒක ඊට පස්සේ රවිගේ මේෂ රාශි ගතවීම සිද්ධ වෙන අලුත් අවුරුදු දාවත් එක්ක. ඒ වගේම අඟහරු මේෂ රාශි ඉඳලා වෘෂභ රාශියට සංක්‍රමණය වෙනවා. ඊට අමතරව මේ අයෂා සෙනසුරු කියන ග්‍රහය වක්‍ර ස්වභාවයට ආපහු ගමනක් දැන් ධනු රාශියේ ගමන් කරලා සෙනසුරු ආපස්සට හැරෙන එකක් සිද්ධ වෙන්නේ මෙන්න මේ අප්‍රේල් මාසයේදී. ඉතින් මෙන්න මේ ග්‍රහ මාරුවීම්, ග්‍රහ වක්‍රවීම් එක්ක තමයි අපිට අලුත් අවුරුද්ද සමරන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි සෑම දිනම තමන්ගේ ආගමනුකූලව වටපිටාවක ඉන්නවනම් මේ භාග්‍යවත් මාසයේ අපි සෑම දිනටම භාග්‍යවත් සිතින් හිතුව කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට ඒ විදිහට පිළිතුරු ලැබෙනකොට අපිත් එක්කතු වෙලා ඉන්න වේයන්ගොඩ ප්‍රදේශයෙන් ශ්‍රියානි. ශ්‍රියානි අයිබෝන් ඔයාට. අයිබෝන්. අපිට ගැටළු ඉදිරිපත් කරන්නට කලින් උපන් දිනය සහ ලග්නය අවශ්‍යයි. උපන් දිනය 1979 ඔක්තෝබර් මාසයේ 16. ඒ වගේම තමයි ලග්නය කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය මොකක්ද ගැටලුව? මට දැනගන්න ඕනේ මගේ සහෝදරයාගේ මේ ඉදිරියට මේ පවතින මේ අනාගතේ සම්බන්ධ කියලා. මට මේ ලබා දුන්නේ සහෝදරයාගේ උපන් දිනය උපන් වෙලා මේ ලග්නද? සහෝදරයාගේ උපන් දිනයයි ලග්නයද ළඟා කර ලබා දුන්නේ පුතුමිය? ඔව් 1978 ඔක්තෝබර් 16 පාන්දර 5:40ට. ඔව් මට සහෝදරයා ගැන පුතුමිය හිතලා මට 10ට අඩු ඉලක්කමක් කියන්න බලන්න. 8. සහෝදරයාගේ විවාහ ජීවිතය සම්බන්ධවද පුතුමිය මගෙන් ගැටලුවක් අහන්න බලාපොරොත්තු වෙන්නේ? මහත්මිය මට දැනගන්න පුළුවන්ද ඔබතුමියගේ සහෝදරිය මේ විවාහයේ යම් කිසි ගැටලුවක් සම්බන්ධව නීති ප්‍රශ්න කීපයකටවත් මැදි වෙලා ඉන්නවද මේ කාලේ? ඔව්. මෙන්න මේ තත්වය ටිකක් සැප්තැම්බර් මාසේ වෙනකන් අහිතකර ලෙසින් බලපෑම් ඇති කරලා තිබෙනවා. විශේෂයෙන්ම මොකෝ විවාහයක දික්කසාද වීමක් සම්බන්ධව ගැටලුවක්ද, එසේ දික්කසාද වීමක් සම්බන්ධව හෝ එහෙම නැත්නම් ඒ තමන්ගේ සහෝදරයාගේ විවාහ පාර්ශ්වයේ සම්බන්ධයෙන් ඇති කරපු නීති ප්‍රශ්නයද තියෙන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ.
ඔව් මෙන්න මේ තත්වය ටිකක් අහිතකර ලෙසින් තමයි තමන්ගේ සහෝදරයාට බලපෑම ඇති කරලා තිබෙන්නේ මොකද ඔබතුමියගේ නිමිත්තේ කරන ග්‍රහ රටාව විතරම් සුබවාදී නැති නිසා බෞද්ධද ඔබතුමිය ඔබතුමිය බෞද්ධද ඔව් ඔව් ඔබතුමියට හැකියාවක් තිබේ නම් තමාගේ සහෝදරයාගේ උසට බෞද්ධ කොඩි නමයක් ශ්‍රී මහ බෝධියට පූජා කරන්න අටපිරිකරුකුත් එක්ක බාර වෙන්න ඊට අමතරව මහවිෂ්ණු දෙවියන්ට බාර ආහාර වෙන්නත් ඔබතුමියගේ ප්‍රදේශයේ ඒ යාතිකා කරන යම් කිසි දේවස්ථානයකට ගිහිල්ලා ඉතා ඉක්මනින් පඳුරක් අයින් කරන්න මෙන්න මේ වෙන තත්ත්වයන් වලින් නිදහස් කරලා දෙන්න කියලා එතකොට අනිවාර්යෙන් මේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් මොකද මේ පවතින රටාව ටිකක් නීති කරදර බාධා අංශයෙන් එතුමාට අවාසි සහගත දේවල් සිදුවීමේ ඉඩකඩ ටිකක් වැඩි ආයිෂ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ශ්‍රේයානි. ඒ වගේම තමයි ඔබටත් මතක් කරනවා 01112444555 කියන දුරකථන අංකයෙන් අපිට කතා කරන්න. උපන් දිනය සහ ලග්නය අපිට ප්‍රකාශයටපත් කරන්න. එතකොට අපි සූදානමින් ඉන්නවා තත්කාල හා නිමිත ශාස්ත්‍රයෙන් නිශාන්ත මහත්මයා සූදානමින් ඉන්න ඔබේ ගැටළු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට. අපි දැන් අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්න බොහොම සැදී පැහැදී ඉන්නවනේ එකම වේලාවක සුබ මොහොතින් එකම වර්ණයෙන් සැරසිලා මේ අපිට එන එකම සංස්කෘතික හෙළය සංස්කෘතික මහා මංගල්‍ය විදිහටනේ අපි අලුත් අවුරුද්ද හඳුන්වන්නේ අපිට කියන්නකෝ දැන් කෙනෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ මේ ලෝකෙ එළිය දුටුවට පස්සේ අපිට තියෙනවා චාරිත්‍ර කන් විදිනවා කෙස් කපනවා එතනින් ගියාම අපි අකුරු කියවන්න නැකත් බලනවා ඒ කාලේ ඉඳලම ඒ වගේම තමයි පංචායුධය පළඳවනවා දැන් මේ වගේ දේවල් අපි ඉස්සර ඉඳලා කළාට දැනුත් අපි කරනවා නොකරන්නේ නැහැ නමුත් අපි මේව වටිනාකම සහ ඇයි මෙහෙම කරන්නේ ඇයි මේවට නැකත් බලන්නේ කියන දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් නිශාන්ත මහත්මයා නැහැ ඇත්තටම කිව්වොත් මටත් නැහැ ඒ නිසා අපිට කියලා දෙන්නකෝ දැන් මේ දේවල් කරන එක කොයිතරම් දරුවෙක්ගේ අනාගතයට සාර්ථකත්වයට වැදගත්ද ඔයච දැන් චාරිත්‍ර කියන්නේ අපි කරන්න බැඳී සිටින දේ කළ යුතු දේ කියන එක. ඒතර වාරිත්‍ර කියන්නේ අපි කරන්න බැඳී නොසිටින දේ සහ නොකළ යුතු දේ කියන එක. අත්හැරිය යුතු දේ කියන එක. ඒතර දැන් මෙතනදී අපි මිනිස්සෙක්ගේ ජීවිතේ උපතේ සිට මරණය දක්වාම අපි මුහුර්තයන් සකස් කරනවා. නැත්නම් ජ්‍යොතිර්විද්‍යාව පිහිටපතනවා. මොකද දැන් අපි ඔබතුමිය කතා කරේ උපත්ති අවස්ථාව විතර. ඒතර ඉපදීමේදී ජමපත්‍රය සකස් කරන්න ඊට පස්සේ මංගල කෙස් රුද කපන්න ඊට පස්සේ පළමු බත් පිඳ කවන්න පුංචි බාධා කිරීමක් කරලා අපේ දොරකඩෙන් සම්බන්ධ වෙන කෙනාට අවස්ථාවක් ලබා දීලා අපි පිළිතුර ලබා ගනිමු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් චිත්‍රාණි චිත්‍රාණි ආයිබෝන් ඔයාට ආයිබෝන් ඔව් අපිට කියන්න ඔයාගේ උපන් දිනය සහ ලග්නය 1998 9 6 වෙනිදා ලග්නය ලග්නය මේ වෘෂභ ලග්නේ වෘෂභ ලග්නේ අපිට ඔබේ ගැටලුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න මගේ පුතා මේ සැරේ මේ උසස් පෙළ විභාගෙට පෙනී සිටිනවා එයාගේ අනාගතය ගැන දැනගන්න තමයි ඕන විභාගය කොහොම කරගන්නද එහෙම මට 10ට අඩු ඉලක්කමක් කියන බලන්න චිත්‍රානි මහත්මිය 8 මලක නමක් පිච්ච මල කුරුල්ලෙක්ගේ නමක් කියන බලන්න පරවියා දරුව මොන අංශෙන්ද මේ උසස් පෙළට පෙනී සිටින්නේ කොමස් වාණිජංශේ වාණිජංශේ ඔව් මෙන්න මේ ගත කරන වෙලාවේදී බලන්න දරුවගේ ජන්මපත්‍රය පරීක්ෂා කළා රාහුගේ මහදශාවක් හෝ අතුරු දශාවක් පවතිනවද කියන එක ඊට අමතරව විශේෂයෙන් තියෙන ගැටලුව තියෙන්නේ දරුවගේ විෂයන් තුනකින් දෙකකට දක්ෂතා ඇති කරලා එක් විෂයක් සමහරලාට අපහසුතාවයකට පත් කරවන්න ඒ අපහසුතාවයට පත් කරන විෂය කෙරෙහි වැඩිපුර බීතියක් ඇති කර ගැනීම තුළ අර Tamanට පහසුව තියෙන විෂයන් දෙකට යම් බාධා කරදර ඇති කර ගැනීම ඉඩකඩ තියෙන ඊට අමතරව අර වෙනදා තිබෙන උනන්දුව උත්සාහය යම් කිසි අවම ප්‍රමාණයක් වීමක් දක්නට තියෙනවද මේ කාලය තුල පාඩම්නම් කරන වේ උනාට කියලා තමයි ඒව කරන්නේ ආ අන්න ඒක තමයි අර තල්ලු කරලා තමයි යම් කිසි දෙයක් පණ ගන්න සිද්ධ වෙන්නේ කොහොම වුණත් ඔබතුමියලට මේ තදබල පීඩා කරදර දරුවට නැහැ නමුත් ප්‍රදේශයේ ජ්‍යොතිර්වේදියේ තුඩින් ඔබතුමියගේ දරුවගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා බලන්න යන්නව මහදශා අතුරුදශා කොහොමද කියලා ඔබතුමිය බෞද්ධද ඔව් බෞද්ධ ඔව් පුළුවන්කමක් තියෙනවනේ ඔබතුමියට මේ විභාගය කරනකම් මේ මාස 3 සෑම පළවෙනි බදාදා දවස්වල පොඩි සාමණේර භික්ෂුවකට පොතක් පැන්සලක් චොක්ලට් එකක් ඇපල් ගෙඩියක් සහ පාවාන් යොලක් දරුවගේ අත ගස්සලා පූජා කරන්න මේ දරුවට තියෙනව බාධා කරදර නැති කර ගන්න පුළුවන් ඊට අමතරව මේ දරුවා පාඩම් කරන කාමරය ඔබතුමියගේ නිවසේ කොයි දිශාවේද තියෙන්නේ
kamar itu ini negenir di sana. Oh, hari ini malah negenir ini utuh di sana, atau baru benda nang itu subai. Habis negenir ini dakun di sana, atau baru benda itu ini kila gayi madde laksa itu benda ni berarti di sana atau orang karena mukadu gini kono di sana ingin nau ahi tak kerap itu tamat tiada mukadu betul mih gini kono di sana antya atau orang ini manusia kesehuat daru ke balapuru tiada ke sapula karena puluang awas sebenarnya daru itu mih visiye balai langka akar gani mih nimitta anu mama kieno daru ke apeksi tiada ke sapula karena puluang habis punca unandu ak dakwa karena ekwise ke yang kisi ahi tak kerap tawa gana di mih ide kalau tiada aisha. Mohamad Suti Chitrani apa itu kekerenan? Hai, Mohamad Suti. Prasanta Mangitana ni berarti wisdom labunan kila wisma sakti na. Ma apa itu viram ekte anu itu menawan Shanta Mahatmya. Apa viram ek laba agni ikmanin menawa homa menna isubra nimitta vishesha angena api mula gahemu. Tadi sura ni menteri sesiangga teko bete ketua menteri kaya waktu ini na, boho vela durakatane hitya. Sureka, Aiban. Aiban. Khadavat Pradesh Indra Tamai Sureka apitam itu melaba dene Sureka, oya agi upan dene sah lakne mukadde. Magi mahatya ke upan dene ini sedda samse hatte tunai dekai visiate. Sedda samse hatte tunai, dewani mase visiate. Lakne? Danu lakne. Danu lakne. Mahatya agen tamai yahan ini ada. Oh. Gatlo yang kerana puluang mahatya gana mana dana ganu ni? Paule diunua ya gana agat ya gana ekodat dana kan. Mada dahaya taru ilak kama kia na sura kamis? Hatre. Me bela we tu ma bu tu mi alat teke ekodat rendi sih nua dana tang me videsha gatu elwa ke dini? Videsha gatu lain ni mahatya. Mada me malak nama kia na balan? Arliye. Guru lagi nama? Girawa. Dan kopi mana kalah ti sese bidaya segitu ini, nado itu ma? Aur dua hatra marak ti sese mahatya. Oh, saya punci dia kau mahana, kau macam dengan hatra marak kalah ke bidaya segitu ini hiti ata. Eh balapuru tu diunwat ti nado betul mila ata. Nee mahatya, kita ada anak kita diunwat netilisa. Oh, ilang kedeh, manohago, saya bidaya segitu ini ma tekkamoh, eh kita benda tasan ni ma yang kisi niwa sakki di kerana awamba kerado betul mila. Oh, apa yang alatnya gaya khada negatta. Ane ni masa asli tu, yang kisi gatalu sahaja tu, tapi pernah kita tinau tu katanya tu ni mana obi, mana ni tatkah? Oh, bagir hadrat tu, jangan itu kita sama patang katilah. Oh, mana mana istana katanya tu, ina u duru lata aja tu, ni tu betul mungkin perdeshe, wasvidya, pelibadan, danun terung, katik ini geng awa, danu syasana laga keragan. Ewa kini matamai, itu mata nirantaring, itu mage waisata dalab, sama mawa ke poy di nakama, itu mage waisata dalab, thaman langga mati pansal kerjilah, pahan dalwan. Ita amatero mana mana ni masa. Nirita di sana betulnya, anggaru ada dawas tu nak puluhan kamar tirona paksi inta dahannya tambal dahannya soal payat dengna, animaareng oleh diunu enwin tiye nau bada karadar nanti keragena, obatumiya ke mahatmiya ta obatumiya ke paule diunu langga keragana puluhan, me istana kata betulce, am durwala taweyak samahar vitaminnya me diunu enwin aisha, jam mahita kerag balapam gina dilati. Bukan setuju dengan tuan tuan suruh ekapit tak ikutona aja. Nishant Mahatmya, arah kiri mana ketiennya? Godak kelawat me prasna narak kahalia klebu hamer. Videsha gatunut godak kelawat deval samanek keragangan puluang ya kia waktu ini kira kata betul. Memang ayah sedang otana tiennya getlu tiennya udah hanya kerja tapi gatut tema. Ehi me am matanya tiennya karadiya walaleng iha gya. Misalnya muda api udah hanya kerja apalah kira kia ane. Apa khati itu sapala nona kahalol. Ekenya betul mi aget maget. Kati itu sapala ini netang api ekala apala kala hati rasa lakukan. Itu ramai apala apala kala api dana gana nang api kusala tamai kalau itu ane aisha. E kusal kiri itu lah tamai api apala samane keraga teh kiwan. Dini sah. Tapi itu taman ihat atme antula keran lati be na kusala karma tamai api apala hati itu me atme itu lah vidya mana ini ti ek kusala kalau itu mai. Nato apala penalagi aye keli bila. Ini tatkian nirmana ini. Jantang hari itu tiang paladi mati benama. Kau mula tanya senasuru ke bagai apa le? Apa itu mami makar ni marta nak kalau api itu diri kak wedi. Habis itu Europe ke bagai rata kini nona senasuru ke apa le balap payah mati kak. Aku mati main tamai pawai ini makudu makar ni marta nin. Ia le ini. Sana mu tapi berdi kalau tiro nak. Ika bidaya kata unai kiala tatkian adu ini nih. Bidaya kata unai kiala. Wat ilang kat mihari eva pipa kat dina mantam. Ini sandar kusal kalau itu mai. Ani mare. Khadavat Pradesh ini mai apit tak ketua la ini Nirosha. Aibon Nirosha ya ada? Aibon. Apa dia kianu agi upan dini sah lagne? Sedat lang kianu hadere. Gulai ater. Lagne? Tula. Tula. Kaki getlu waktu yang mukaran ne, oya agi prasne agtan etang. Wena kaki. Mami prasne. Haha, apa dia getlu yang mukaran? Mami bateri ni mati tama babala ne. Mati ini menyenangkan.
ඔමට 10ට අඩු ඉලක්කමක් කියන්න බලන්න මේ ඔබතුමිය. 8. මලක නමක්? පීච. කුරුල්ලෙක්ගේ නමක්? මයින. ඔබතුමිය විවාහ වුණේ කොයි කාලෙද? 2013. 13. ඔව්. විශේෂයෙන්ම ආයේෂා මෙතුමිය ගැන කතා කරද්දී ලග්නෙත් එක ගත්තාම 2014 නොවැම්බර් මාසේ 15 වෙනිදා ඉඳලා 2017 ජනවාරි මාසේ 26 වෙනිදා වෙනකම්ම මෙතුමියට සෙනසුරුගේ ලග්නේ රාෂ්ට්‍ර කපල කාලයක් පසු කරේ. නමුත් දැන් 2017 ජනවාරි මාසයෙන් පස්සේ සෙනසුරුගේ තියෙන බලපෑම ඔබතුමියගෙන් අහෝසි වෙලා තියෙන මට දැනගන්න පුළුවන්ද මේ විවාහ වෙලා 2015 වසරේ හෝ 16 වසරේදී දරුවෙක් හම්බෙන්න ඇවිල්ලා නැතිවීම වගේ දෙයක් වුණාද? ඔව් එහෙම දෙයක් වුණා. ඔව්. අන්න එවැනි තත්වයන් තුල තමයි මේ සෙනසුරුගේ පීඩාව තමයි ඔබතුමියටපත් කරලා තියෙන්නේ. නමුත් 2017 ජනවාරි මාසයෙන් පස්සේ ඔබතුමියගේ තියෙන අපල උපත්‍රය ටික නැති වෙලා තියෙනවා. මේ යතම් විට මෙන්න මේ කටයුතු ඔබතුමියට මම පුංචි දෙයක් කියන්න ඔබතුමිය බෞද්ධද? ඔව්. ඔබතුමියට පුළුවන් කමක් තියෙනවා නම් බදාදා දවසක මෙහෙණින් වහන්සේ නමකට බෙහෙත් ද්‍රව්‍ය පුරවපු පාත්‍රයක් පූජා කරන්න. ඊට අමතරව ප්‍රදේශයේ පහසුකම් අවම අධ්‍යාපන ලැබන වයසේ සිටින දුවා දරුවන් 3 දෙනෙකුට අධ්‍යාපනයට අවශ්‍ය කරන පොත්පත් තුනකුත් වගේම කිරි ආහාරයක් අඩු ගානේ යෝගට් 3ක් හරි ඔබතුමියට පූජා කරන්න පුළුවන් නම් බදාද දවසක අනිවාර්යයෙන්ම ඔබතුමියගේ බලාපොරොත්තු මේ සිංහල අවුරුද්දෙන් පස්සේ සාර්ථක කර ගැනීමේ ශක්තිය අනිවාර්යයෙන්ම ඇති කරනවා. නිමිත්තේ සිකුරු සහ බුද ඇල්ලුවේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමියගේ බලාපොරොත්තු සිද්ධ කර ගන්න පුළුවන් අයස. එහෙනම් බොහොම සුබ පිළිතුරක් ලැබුණා. ඔව් නිශාන්ත මහත්තයා තවත් ප්‍රශ්නයක් ආවා. දැන් මට ඉදිරි කතා නැමෙතුමත් එක්ක දැන් මේ දරුපල අපි දැන් කසාද බැඳලා පස්සේ දෙන්නේගේ ජීවිතේ ඒ පිරිපුන් වෙන්නේ බොහොම සතුටින් අපි දරු සම්පත කියන එක අපිට තරම් වටින දෙයක් නැහැනේ. නමුත් සමහරක් වෙලාවල් වලට කියන ඕන මෙන්න මේ කාලයේදී අසුබ ග්‍රහයන්ගේ බලපෑම තියෙන නිසා දරුවෙක් හදන්නත් එපා. සමහරක් වෙලාවට කියන මෙන්න මේ කාලය හොඳ නැහැ කසාද බඳින්න. අපිට කියනකෝ ජ්‍යොතිර්වේදය තුළ කොයි විදිහටද මේ දේවල් අපි හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ? ඔබතුමිය කියව ප්‍රශ්නයකට විශේෂයෙන් ආකාර දෙකකට තමයි මට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ. ඈත ජන සමාජයේ තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව තුල ආවේ. ඒ තුල යම් කිසි නිර්ණායක යම් කිසි බාධා සමූහයක් පැනවුවා. මේ කාලය තුල දරුපල සඳහා සුබ නැහැ. මොකද ඒ කාලේ වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නොවූ සමාජයක තමයි අයේෂා අපිට කතා කරේ. ඇතැම් විට මේ මෙන්න මේ දශා රටාව තමන්ට සුබ නැත. උදාහරණයක් අපි ගත්තොත් සිකුරු අවුරුදු 20ක් තියෙනවා. බ්‍රහස්පති අවුරුදු 16ක් තියෙනවා. රාහුට අවුරුදු 18ක් තියෙනවා. සෙනසුරුට අවුරුදු 19ක් තියෙනවා. බුදර 17ක් තියෙනවා. අපි 22 වන දේරකානාධිපතිය හෝ යම් කිසි බාධක ග්‍රාහයෙක් හෝ අහිතකර ග්‍රාහයෙක් කියලා හිතමු කයේෂා. ඒතර ඔබතුමියට සිකුරුගේ දශාව තියෙද්දී දැන් සිකුරු දශාව ලැබලා අවුරුදු 2යි. මේ සිකුරු දශාවේදී දරුවෝ හදන්න හොඳ නැහැ කිව්වොත් තව 18ක් තියෙනවා ගෙවිල ඉවර වෙන්න. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඉතින් ඇතැම් අවස්ථාවලදී ඒකයි අපි බුද්ධියෙන් යුතුව කිරාමණිය යුතු. මොකද මේ ජ්‍යොතිර්ය කියන්නේ ආලෝකයක්. එතකොට මේ ආලෝකයක් ලබා දෙන ශාස්ත්‍රයක් තුලින් අඳුරක් නෙමෙයි අපි අපේක්ෂා කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා ඒෂා මෙතෙන්දී අපි බැලිය යුතු වන්නේ ඒ කටයුතු කොහොමද? ඊළඟ දේ තමයි සමහර සෙනසුරුගේ තදබල ඒරාෂ්ඨ කපල පවතින අවස්ථාවවලදී එවැනි කටයුතු වල සුබ නැහැ කියලා අපි කියන හැබැයි ඒ තදබල ඒරාෂ්ඨකෙදී වසර දෙකමාරක් වගේ පුංචි කාලයක් අපිට කෙනෙකුට පුළුවන් ජීවිතේ වසර දෙකමාරක් යම් කිසි අත්‍යවශ්‍ය කටයුත්තක් ඉවසගෙන ඉන්න. ඉතින් ඒ නිසා ඒ පැත්තේ ඊළඟ දේ තමයි අද වෘක්ෂ පොරොන්දම අසුබූ පමණින් පොරොන්දමක දරුපල නැහැ කියලා කියන. ඒක ඉතාමත් අභාග්‍ය සම්පන්න දෙයක්. අද අපි නලදරු උපත් පිළිබඳව කතා කරන සමාජයක මේ වෘක්ෂ පොරොන්දම් දෙක නොගැලපීම තුළ දරුපල නැහැ කියලා සමහරලාට මේ විවාහය නොවී සිටින තීඳු තීරණ ගන්න සමාජයක් අදටත් අපි දක්නට තියෙන. ඉතින් ඒ නිසා අපි මේ සෑම දෙයක්ම මේ ජ්‍යොතිර්විද්‍යාව තුළුණා මේ ගාම්භීර ශාස්ත්‍රයේ ඒකේ හරය පද අරගෙන අපේ බුද්ධියත් එක්ක අපි අනිවාර්යයෙන්ම වැඩ කටයුතු කළ යුතු වෙනවා. එතකොට තමයි මේ ජ්‍යොති කියන ආලෝකය අපේ ජීවිතයට ළඟා කරගත හැකි වන්නේ. අනිවාර්යයෙන් බොහොම හොඳ උපදේශයක් අපි හැමෝටම ලබා දුන්නේ. සුනේත්‍රා ඉන්නවා අපිත් එක්ක ගණේමුල්ල ප්‍රදේශයෙන් තමයි අය එකතු වෙන්නේ. සුනේත්‍රා අයබෝන් ඔයාට. අයබෝන්. ඔව් සුනේත්‍රා ඔයාගේ උපන්දිනය සහ ලග්නය අපිට කියන්න. 1965 ඔක්තෝබර් 4 වෙනිදා. 1965 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා. ඒ වගේම තමයි ලග්නය. කටක. කටක. කාගේ ගැටලුවක්ද යොමු කරන්නේ? වාගේ ප්‍රශ්නයක්ද? ඔව් මගේ ප්‍රශ්නයක් තමයි. ඉදෙමක ප්‍රශ්නය. මට 10ට අඩු ඉලක්කමක් කියන සුනේත්‍ර මහත්මිය. 7. එතකොට මේ ඉදෙමක් යම් කිසි මුදල කර ගැනීමක් එහෙම නැත්නම් විකිණීමක් පිළිබඳව ගැටලුවක්ද ඔබතුමියට තියෙන්නේ? ඔව්. මට මලක නමක් කියන බලන්න. තෝස. කුරුල්ලෙක්ගේ නමක්? පරවියන්.
මේ ඉඩම එක්කෝ යම් කිසි තව කෙනෙක් සතුව තියෙන අයිතිවාසිකම කෙසේ නැතිනම් තව කෙනෙක්ගෙන් Tamanට අයිති වෙලා තියෙන දෙයක් පිළිබඳව දැන් ඔබතුමිය මගෙන් විමසන්නේ. ඔව් එහෙම තමයි. ඔව් දැන් මේ ඔබතුමියටම පරම්පරාවෙන් අයිති නොවෙච්ච එසේ නැතිනම් ඔබතුමිය මිලදී නොගත්ත මොන හරි ගනුදෙනුවක් හෝ වෙන කෙනෙක් සහ සහුලේ තියෙන දෙයක්ද මේ තියෙන්නේ? නෑ ගනුදෙනුවකට ගැස්තු එකක් ඒක නිරවුල් කරගන්න. ඔව් ඒක තමයි. මේක දැන් මේ අද ඊයේ නම් තියෙන ගැටලුවක් නෙමෙයිද ඔබතුමියට? නෑ. අඩු ගානේ වසර 3කට? ඔව් 3ක් වෙනවා. හොඳයි. මෙන්න මේ தત્ත්වය ඔබතුමියට විශේෂයෙන්ම තදබල විදියට පීඩා කරදර මේ ජනවාරි මාසේ 26 වෙනිදා වෙනකන් තිබිලා තියෙනවා. ඔබතුමියට හැකියාවක් තියෙනවා නම් මේ හිස් ඉඩමක්ද නැත්නම් නිවසක් සහිත ඉඩමක්ද මේක? නිවසක් එක තියෙන ඉඩම. අනිවාර්යෙන් බලන්න ඔබතුමිය මේ නිවසත් එක්ක තියෙන ඉඩමේ මේ ප්‍රවේශ මාර්ගයත් සහ ඊසාන නිරිත කියන දිශාවන් දෙකේ එක කුණු ගොඩවල් එසෙන්නේ නැතිනම් යම්කිසි අපවිත්‍ර දේවල් තියෙනවද කියන එක බලලා ඊසාන සහ නිරිත කියන දිශා දෙක මේ ගේත් එක්ක බලලා ඉවරලා පිළිසිඳුව තබා ගන්න ඊළඟ කරුණ ඔබතුමියට හැකියාවක් තිබෙනම් පුරා අටවක ලබන පොහොයක් දිනයක මෙන්න මේ භූමියේ කිරි ඉතිරිවීමක් කරන්න අනිවාර්යෙන් ඒ ඉඳලා දින 21ක් ඇතුළත ඔබතුමියගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න අද මේ තියෙනව නිමිත්ත හේතු වෙන්න පුළුවන් ආයේෂා ඒ නිසා පුර අටවක පොය දවසක උදෑසන 4:44ට මේ තමන් විකිණන බලාපොරොත්තු වන්නව භූමියේ කිරි ඉතිරිවීමක් කරන්න ඔබතුමියගේ කටයුතු සාර්ථක වේ ඊසාන සහ නිරිතේ යම් කිසි කැලි කසල තියෙනවා නම් ඒවා පිරිසිදු කරගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ අපේක්ෂිත ඉලක්කවලට ලාභ ඉලක්ක සපුරගෙන ඒක මුදල් කරගැනීමේ ශක්තිය තුමියට ලැබේවි. බොහොම ස්තුතියි සුනේත්‍රා අපිත් එක්ක දුනාට. සුනේත්‍රාගේ දුරකථන අමුතුමත් එක්ක දුරකථනයෙන් අපිට සම්බන්ධ වෙන්නට ලබා දීපු අවස්ථාව මේ විදිහට අවසන් වෙනවා. නමුත් අදින් පටන් ගන්න මේ දින කිහිපයේ මේ සතිය ඔබේ ග්‍රහචාරය ග්‍රහාපල තත්වයන් කොහොමද කියලා කියන්න සූදානම් ඉන්නවා ලග්න ඵලාපල අනුව. අපි මුලින්ම කියමු මේෂ ලග්නය. මේෂ ලග්නය මියන්ටත් මේ සතිය ඉතාමත් යහපත් වෙන ආයේෂා මොකද ලග්නාධිපති ලග්නගතව බලවත් වෙලා රුචක කියලා පංචමහා පුරුෂයෝගයක් තියෙන බුද්ධත්වයේ සංයෝග කියලා පවතිනවා. ඉතින් ඒ නිසා දැනුම හැකියා දක්ෂතා පෙරදරි කරගෙන කරනු ලබන කටයුතු වගේම අන් අයගේ සහයෝගය මතින් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් නීතිඥ උපදේශන වෘත්තීන් වල නිරත වෙන අයට සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීම ඉඩකඩ තියෙනවා. ඉතින් මේෂ ලග්නය උපන්න අයට තව ටිකක් මේකේ ජයග්‍රහණ අච්චර ගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම මේ සතිය අඟහරුවාද දවස නිර්මාංශාහාර ගන්න සාර්ථකම ප්‍රතිඵල මේ සතිය නිලා ගන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ට අදින් පටන් ගන්න සතිය. ඔව් වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරු රාජ්‍යකාරක රවිත් එක්ක සංයෝග වෙලා සියලුම ලැබීම් පෙන්නුම් කරනු ලබන අයස්ථානගතව ගමන් කරන්න. හැබැයි තී යෝගකාරක ග්‍රහය වත් ආයේෂ සෙනසුරුයිනි 8. ලග්න අෂ්ටමේ රාෂ්ට්‍ර කපලය මේ සතිය තුල ක්‍රියාත්මකයි. හැබැයි Tamanට රාජ්‍යංශයෙන් එහෙම නැත්නම් පිය පාර්ශවයන්ගෙන් යම් කිසි ලැබීමක් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ තිබුණු දුෂ්කරතාවයන් මගහරව ගන්න මේ සතිය තියෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. වෘෂභ ලග්න හිමියන්ටත් හැකියාව තියෙනවා හැමදාම උදේට මෝරපිරිත වරක් හරි කියලා දවසේ කටයුතු ආරම්භ කරන්න ඉතාමත් යහපත්. ඒ වගේමයි මිතුන ලග්න හිමියන්ට කොහොමද මේ සතිය? ඔව් මිතුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ බුධ එකී බුධ ලග්නෙන් 11 වෙනව වූ අයස්ථානගතව ගමන් කරන්නේ බලවත් වූ අඟහරුත් එක්ක. මෙවැනි පිහිටීමකට කියන්නේ ආයේෂ ධනයෝග කියලා. ධනයෝග. ඉතින් ඔන්න මේ සතියේ ඉතින් ඔය ලොතරැයි වාසනාවක් එම අවුරුදු සමය නිසා උරගා බලන්න අමතක කරන්න එපා. යෝගකාරක සිකුරුත් බලවත් වෙලා මාළවී කියලා පංචමහා පුරුෂයෝගයෙන් ඉන්නේ. ඉතින් මාළවී යෝගය කියන්නේ ආයේෂ තමන්ට සිකුරුගේ බැල්ම හොඳට තියෙන සතියක්. ඔය විවාහදී ප්‍රමාද වූ අයට ඔන්න අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල අච්චර ගන්න පුළුවන්. මේ කට්ටියට පුළුවන්කමක් තියෙනවා මෙහෙණින් වහන්සේ නමකට කොට්ටයක් වගේ දෙයක් පූජා කරන්න මේ සතියේ අනිවාර්යයෙන්ම ගොඩක් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. කටක ලග්න හිමියන්ට කොහොමද? කටක ලග්න හිමියන්ගෙත් පළවෙනි දවස් දෙක ඒ කියන්නේ මේ අද සහ හෙට කියන දවස් දෙකේ පුංචි පුංචි දුර්වලතා තියෙනවා ලග්නාධිපති 12 වෙනි ගමන් කරන නිසා. ඊට පස්සේ නම් ලග්නගතව ධනස්ථානගතව ගමන් කිරීම ඉතාම සුබයි. විශේෂයෙන් ජලාශ්‍රිත දේවල් වලින් දිනුනු වත් කරගන්න පුළුවන්. හැබැයි මේ පළවෙනි දවස් දෙක ජලයෙන් විපත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ගංගාල දොලාශ්‍රිත ඔය ස්නානය කිරීම වලදී ටිකක් පරිස්සම් වෙන්න ඕන. සෙම රෝග පීඩා තමයි බහුල කරන්නේ. ඒ නිසා වේලාවෙ ස්නානය කරන්න කටක ලග්න හිමියන් හිතන්නවත් එපා. අඟහරු එයාලගේ බලවත් වෙලා රුචක කියලා පංචමහා පුරුෂයෝගයක් කටක ලග්න හිමියන්ටත් තියෙනවා. එයාලට පුළුවන් නම් උදෑසනම චන්දපිරිත වරක් හරි කියලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ඉතාමත් සාර්ථක සතියක්. සිංහ ලග්න හිමියන්ට කොහොමද අදින් පටන් ගන්න සතිය? සිංහ ලග්න හිමියන්ගේ මේ සතියේ ටිකක් වැඩ කටයුතු වලදී විශේෂයෙන්ම අවුරුදු සතිය නිසා කලබලකාරී මානසිකත්වයක් ගෙන දෙනවා. මොකද රවි යන්නේ ලග්නෙන් 8 වෙනි සිකුරුත් එක්ක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් කරන කියන කටයුතු පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න ඕන. අර සුළුසුළු කරුණු නොතකා හැරීම නිසාවෙන් බරපතල පාඩම් තමයි ඉගෙන ගන්න වෙන්නේ සිංහ ලග්න හිමියන්. ඒ විතර නෙමෙයි ටිකක් උෂ්ණාධික රෝග පීඩා වැඩි ආයේෂා
ආහාර පාන පාලනයේ හිතුව වගේම නිසි වේලාවට ගන්න සිංහලක් නිමියන් අමතක නොකළ යුතුයි. ඒ හින්දා පුළුවන් නම් සිංහලක් නිමියන්ටත් ওই සූර්ය පිරිත උදෑසනම වරක් හරි සජ්ජායනා කරන්න පුළුවන් නම් ඉතාමත් සුබයි. කන්‍යා ලග්න හිමියන්ට කොහොමද? කන්‍යා ලග්න හිමියන්ටත් ඉතාමත් සුවිශේෂී සතියක් මේ උදා වෙන්නේ. ලග්නාධිපති නම වැන් වූ පුණ්‍යස්ථානෙ ගමන් කරන්නේ බලවත් වෙච්ච අඟහරුත් එක්ක පෙර පින් පල දෙන සතියක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සිකුරුත් බලවත් වෙලා ගමන් කරලා මාළවී කියලා පංචමහා පුරුෂෝගයක් ඇති කරලා තියෙනවා. වෙළඳ ව්‍යාපාර තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න සිටි කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම මේ උත්සව කාලයන් නිසා රිදිපිලි බාහිර අලංකාරය වෙනුවෙන් ව්‍යාපාර ආදී කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් සුබ සතියක් තමයි උදා වෙලා තියෙන්නේ. එහෙනම් හොඳයි කන්‍යා ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියන්ට කොහොමද මේ සතිය? තුලා ලග්න හිමියන්ගේ සතිය ආරම්භයේදීම ලග්නාධිපති ගමන් කරන්නේ ලග්නෙන් 6 වෙන්නේ. එතනදී රවිත් එක්ක සම්බන්ධ වෙලා ගමන් කරද්දී ලග්නෙන් 7 වෙනු විවාහ ස්ථානගතව අඟහරු බලවත් වෙලා රුචක කියලා පංචමහා පුරුෂයෝගයක් තියෙනවා. ඉතින් තුලා ලග්න හිමියන්ට ටිකක් කලකිරීම පසුතැවීම වලට ලක් වෙන්න පුළුවන් විශේෂයෙන් යුග ජීවිත ආශ්‍රිතව. හැබැයි එක දින කීපයක් තුලදී निराකරණය කරගන්න අන් අය සමග සතුටෙන් සමගින් සහජීවනයේ කටයුතු කිරීම ඉඩ කඩ ලැබෙනවා. අමතක කළ යුතු නැහැ. 6 වෙන්නේ තමන්ගේ ලග්නාධිපතිත් එක්ක බාධක ග්‍රහයක් ජමන් කිරීම සෞඛ්‍ය තත්වයන් තමයි අහිතකරතා ගෙන දෙන්නේ. යාලට පුළුවන් නම් අසනීපෙන් ඉන්න හාමුදුරු නමකට බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක් දන් දෙන්න අනිවාර්යයෙන්ම සාර්ථක සතියක්. වෘච්චික ලග්න හිමියන්ට. වෘච්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගමන් කරන්නේ ලග්නෙන් 6 වෙන්නේ බුදුත් එක්ක සංයෝග වෙලා. බොහෝ විට දුරදක්නා නුවණ ටිකක් හීන කරන කාලයක් ලෙසින් මේ සතිය හඳුන්වන්න පුළුවන්. අධික අනුකම්පාව දැඩි පරිත්‍යාගයේ අනුන් පමණට වඩා විශ්වාස කිරීම පමණටත් වඩා ඉහළින් තියෙන සතියක් මේක. ඒ නිසා මූල්‍ය පාඩු සිදු වෙන්න රැවටි මුලාවේ වැටීම වලට හසු වෙන්න පුළුවන්. සෙනසුරුගේ තේරාෂ්ටකයේ අවසාන කාල පරිච්ඡේදය පසු කරන්න. ඒ නිසා වුණ උච්චික ලග්න හිමියන් ඔය කලබලයට කඩිමුඩියට තෙත සහිත තැන් වල ගමන් කරද්දී පරිස්සම් වෙන්න ඕන වැටීම් තැලීම් වලට ලක් වීම ඉඩකඩ තියෙන නිසා. ධනු ලග්න හිමියන්ට කොහොමද මේ සතිය? ධනු ලග්න හිමියන්ගේ මේ සතිය ආයේ ආරම්භ කරන්නේ ලග්නාධිපති 10 වෙනු රැකියා ස්ථානගතව ගමන් කරද්දී. ඒ වගේම තමයි සිකුරු බලවත් වෙලා එයාලටත් මාළවී කියලා පංචමහා පුරුෂයෝගයක් උදා කරලා තියෙන ඕන ධනු ලග්න හිමියන්ට විශේෂයෙන්ම සතියේ මුල් දින කීපය තුල තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි සතිය අන්තය වන විට සෞඛ්‍ය පීඩා වලට ලක් වීම ඉඩකඩ වැඩි. මොකද සෙනසුරුගේ ඉරාෂ්ටක තත්ත්වය අති ප්‍රබලතම කාලයේ පසු කරන නිසා වම් පාදාශ්‍රිත තමයි ආබාධතා සිද්ධ වෙන්නේ. ධනු ලග්නයේ උපන් ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් මෝර පිළිත වරක් හරි සජ්ජායනා කරන්න අනිවාර්යයෙන්ම සාර්ථක සතිය. ඒ වගේමයි මකර ලග්න හිමියන්ට කොහොමද මේ සතිය? මකර ලග්න හිමියන්ට ඉතාමත් සුවිශේෂී සතියක් ලග්නාධිපති 12 වෙනි වයස්ථානගතව ගමන් කරාට අඟහරු බලවත් වෙලා රුචක කියලා පංචමහා පුරුෂයෝගයක් උදා කරලා තියෙනවා. ඒ වගේම තමයි යෝගකාරක සිකුරුත් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කරන. ඉතින් අර පසුගිය කාලය තුර තමන්ගේ දුරස්වල සිටි අය නැවත තමන්ගේ ඇසුර පතාගෙන ඉන්න කාලයක්. ඒ වගේම තමන්ගේ කීර්තිය ඉහළ නංව ගන්න පුළුවන්. විශේෂයෙන්ම පිරිවර සම්පත්තිය ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. මකර ලග්නයේ උපන් අයට පුළුවන් නම් තමන් අදහන කුමන හෝ සාසුරයකට සෙනසුරාද බදාදා දවස්වල නිල්මල් හතකට වැඩි ප්‍රමාණයක් පූජා කරන් අනිවාර්යයෙන්ම සාර්ථකයි මේ සතිය. කුඹ ලග්න හිමියන්ට. කුඹ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ආයේෂ ගමන් කරන්නේ ලග්නෙන් 11 වෙන වූ අයස්ථානගතව. ඒ වගේම ධනස්ථානගතව තමන්ගේ යෝගකාරක සිකුරු ගමන් කරනවා. අනුන් යටතේ කරනු ලැබුණු කටයුතු වලට වඩා තමන්ගේම ස්වාධීන කටයුතු වලින් ඉහළ ජයග්‍රහණයක් කරගන්න කුඹ ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. තමන්ගේ සෞඛ්‍ය පීඩාවන් වලට වඩා පවුලේ අයගේ සෞඛ්‍ය තත්ත්වයන් වෙනුවෙන් තමයි වෙහෙස මහන්සිය මැති කරන්නේ. හැබැයි පවුලේ අය ගැන සොයා බැලීම නිසාවෙන් සතුට සැනසුම සහජීවනයේ පවුල තුළ වර්ධනය වීම ඉඩකඩ තියෙනවා. අර මෙතුවක්කල් විකුණ ගන්න බැරුව යම් කිසි දෙයක් හිටියනම් ඔන්න තමන්ගේ ලාභී ඉලක්ක තියාගෙන මේ සතිය තුළ එවැනි අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. කුඹ ලග්න හිමියන්ට පුළුවන් නම් ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් දෙන්න අනිවාර්යයෙන් මේ සතිය ජයග්‍රහණච්චර ගන්න පුළුවන්. රාශි වල අවසාන ලග්නය මීන ලග්නය. ඔව් මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති මේ සතිය ආරම්භ වෙන්නේ ලග්නෙන් 7 වෙනි විවාහ ස්ථානෙ ගමන් කරද්දී. ලග්නගතව සිකුරු උච්ච වෙලා මාළවී කියලා පංචමහා පුරුෂයෝගයක් තියෙනවා. ඉතින් ඒ නිසා වෙනදට වඩා මේ සතිය තුන හැඩට වැඩට අඳින්න බලදින්න මේ උත්සව කාලේ නිසා තවත් උත්සුක වෙන කාලයක් තමයි තියෙන්නේ. ඒ වගේම මීන ලග්න හිමියන් විදේශගත රැකී රක්ෂා විදේශගත අධ්‍යාපනයන් වලට බලාපොරොත්තු වෙන හිටියනම් අනිවාර්යයෙන් මේ සතියේ තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. මස් පිඩු සහ චර්ම රෝග පීඩාවන්ට ලක් වීම ඉඩකඩ තියෙන්නේ. සුරතල් සතුන්ගෙන් පවා ටිකක් පරිස්සම් වෙලා කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. මීන ලග්න හිමියන්ටත් පුළුවන්කම තියෙනවා නම් සෑම දිනකම තමන්ගේ ප්‍රථම රාජකාරිය ලෙස තලතෙල් පහනක් දැල්වලන තමන්ගේ සාසූරේකට අනිවාර්යයෙන්ම සාර්ථකයි මේ සතිය. එහෙමනම් ඔබේ ලග්නයට අනුව ඔන්න මේ සතිය ඔබට සැලසුම් කරගන්නට පුළුවන්. අපි ලග්න 12ටම අදාළව මේ සතිය කොහොමද කියලා ප්‍රකාශ කළා. අපිට තව පුංචි වෙලාවක් තියෙන නිසා අපි ටිකක් කතා කරමු. මොකද දැන් අපේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව දෙමාපිය හරියට වද විඳිනවා. මොකද
තරඟකාරී අධ්‍යාපන රටාවක් මෙතෙන් තියෙන්නේ. මැයි මාසයේ අප සුසස් පෙළ විභාගයට අපේ දුව දරුවන් මුහුණ දෙනවා. ඒ නිසා අපිට කියන්නු කර මුලිනුත් අපේ දුරකථන ඇමතුමක් ආවා. දැන් ඒ දරුවන්ට අධ්‍යාපනයේ විශ්ව ශක්තියෙන් හොඳට ළඟා කරගෙන මේ අරමුණු කරා යන්නට කොයි විදිහටද ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ පාඩම් කරන තැන ඉගෙන ගන්න තැන ඒගොල්ලන්ගේ පොත්පත් මේ දේවල් මොන දිශාගතවද ස්ථානගත වෙන්නට අවශ්‍ය වෙන්නේ? ඔයෙෂ දැන් ඇත්තටම දැන් අපි ජ්‍යොතිර්විද්‍යාව තුල ගත්ත සමහර දරුවන් ඉතාමත් දක්ෂයි. නමුත් අර ශිල්ප දැක්වීමට ගියන් පස්සේ දැන් වසර 12ක ශිල්ප පැය දෙකකට ශිල්ප දක්වන්න වෙලා තියෙනවා මේ දරුවන්ට. අපේක්ෂිත ඉලක්ක සපුර ගන්න බෑ. සමහරට ගෙදරම තමයි උත්තර මතක් වෙන්නේ. එක්කෝ විභාගයට ගියාම කිසි දෙයක් මතක නැහැ. විභාගෙ කිට්ටු වෙද්දි කොච්චර පාඩම් කරත් උදේට ධාරණ ශක්තිය අඩුයි. ඔන්න ඔය ගැටලු. ඒ වගේම තමයි කුසීත ගති වැඩි. කටයුතු කල් දානවා. සමහරට දෙමාපියන්ට කියනවා හෙට උදෑසනම මාව කූද්දන්න කියලා. සමහරට වතුර බාල්දියක් හැලුවත් නැගිටින්න දෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මං කියන්නේ මේ කාලය තුල මේ වැඩිපුරම ඇති වෙන තත්ත්වය. ඉතින් මේවැනි තත්ත්වයන් ග්‍රහ රටාවන් තුල ඇති වෙනවද කියන එක කල් ඇතුව තමන්ගේ දරුවගේ ජන්මපත්‍රයේ ප්‍රදේශයේ ජ්‍යොතිර්වේදියේ පරීක්ෂා කරලා බලා ගන්න පුළුවන්. අපි දකින්නේ ආයෂද ඔබතුමියන් කියන ආකාරයට මේ විශ්ව ශක්තියෙන් දෝලණය වෙන්නේ විශේෂයෙන්ම ගෙදරක ස්ටඩි රූම් එකක්. එහෙම නැත්නම් අපි කියන්නේ චයිල්ඩ් රූම්, වන්දනාමාන කිරීම ऑफिस रूम මේ වගේ දේවල් ඊසාන දිශාව තබා ගන්න කියලා තමයි අපි කියන්නේ. මොකද මේ ඊසාන දිශාවෙන් තමයි මේ විශ්ව ශක්තිය ගෙදරකට ගලාගෙන එන්නේ. ඒතොර එවැනි තැනක දරුවෙක්ගේ අධ්‍යාපන කාමර තියෙනවා නම් ඒ ගෙදරේ දරුවගේ අධ්‍යාපන දක්ෂතා ඉතාමත් ඉහළ නොවත්තමින් පවත්වා ගන්න පුළුවන්. හැබැයි අමතක කළ යුතු නැහැ. ඊසාන දිශාවේ සමහරවිට මේ දරුවගේ කාමරේ තියෙනවා. හැබැයි ඊසාන කෙළවරේ වැසිකිලි වල තියෙනවා නම් ඊසාන කෙළවරේ වැසිකිලියක් තියෙනවා නම් සමහරට ඊසාන එල් හැඩයක් තියෙනවා නම් සමහරවිට මේ දරුවන්ගේ විභාගයේ ලකුණෙන් දෙකෙන් අඩු වෙනවා. එහෙම නැත්නම් විභාගයට යන කිට්ටු කළ මේ දරුවෝ අසනීප කරනවා. මොකද ඊසාන දිශාව තමයි දරුවෝ නියෝජනය කරන දිශාව. ඒ නිසා පවුලක අපේ ජන්මපත්‍රයේ අපි ග්‍රහ බලපෑම පිළිබඳව විතරක් අවබෝධ වෙමු කළ මදි. අපේ අවට පරිසරයත් වැදගත් වෙනවා. අපි කිමු අයේෂා පීනසෙන් පීඩා විඳිනවා. මම වෛද්‍යවරයෙක්. අයේෂේනෝ මං ගාවට පීනසට බෙහෙත් ගන්න. මම අයේෂර දෙනවා මෙන්න මේක බෙහෙත් පෙත්තයි බොන්න තියෙන්නේ අයේෂා. ඔයාගේ පීනස නිට්ටවටම සනීප වෙනවායි කියලා. හැබැයි අයේෂා අපි කියන්නේ මුර වෘත්තියක් නම් කරන්නේ රෑ නිදි මරාගෙන. අයේෂා ගඟේ වැලි ගොඩ දාන වගේ වෘත්තියක් නම් කරන්නේ ඔබතුමියට පීනස සනීප වෙන්නේ නැහැ. මොකද පරිසරය ඉතාමත් වැදගත්. ජම්මපත්‍රයේ වගේම අපි පරිසරය සකස් කරගත්තොත් අයේෂා අනිවාර්යෙන් දරුවගේ ජයග්‍රහණ ගන්න පුළුවන්. එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද විශ්ව නිමිත්තට පැමිණිලා අපිට බොහෝ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කළා. අපි ලබන සතියේදීත් මුණ ගැහෙමු. නම් ආයිබෝන් කියලා සම්දෙනවා. ආයිබෝන් ආයිෂා. ඒ වගේම තමයි එකතු වෙලා ඉන්න වින්දනේ උදෑසන සඳා දවසත් එක්ක නිරෝගීමත් ජීවිතයකට අත්වලක් සපයන්නට අපි සූදානම්ින් ඉන්නවා මේ විරාමයෙන් පස්සේ. අයිබෝන් සුබදාසනක් ප්‍රාර්ථනා කරනවා. අද අපි උදෑසන කාලේ සඳුදා වින්දනේ උදෑසනේ වෛද්‍ය සාකච්ඡාව ආරම්භ කරන සූදානම් වෙනවා. අද දවසේ අපි ඇවිල්ලා ඉන්නවා කොළඹින් ගොඩක් ඈතට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයට ආවා. මිහින්තලයට ආවට පස්සේ මිහින්තලයේ සිටින බොහොම ප්‍රසිද්ධ ඒ වගේම කාගෙත් ගෞරවයට පාත්‍ර වෙච්ච වෛද්‍යවරයෙක් තමයි හොයාගෙන ආවේ. විශේෂයෙන්ම දේශීය පාරම්පරික වෛද්‍ය මිහින්තලයේ නන්දසේන වෛද්‍යතුමා වේද මහත්මයා තමයි අපි සම්බන්ධ කරගත්තේ අද අපේ සාකච්ඡාවට. අයිබෝන් සඳහසනක් කියලා. වේද මහත්මයා අපි සාකච්ඡාව ආරම්භ කරද්දී මම ඔබතුමා හඳුන්වා දෙන්න කැමැති සර්වාංග වෛද්‍යවරයෙක් පිළිබඳව. පාරම්පරාවෙන් එන වෛද්‍ය උරුමය තියාගෙන දහස් ගණන් රෝගීන් සුවපත් කරන ඉසිවරයෙක්. ඉතින් මුලින්ම ඔබතුමාගේ හඬින්ම මම කැමති දැනගන්න ඔබතුමා පිළිබඳව ඔබතුමාගේ පරම්පරාව පිළිබඳව කොපමණ කාලයක් දැන් මේ වෙදකම කරගෙන යනවද මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම මගේ පරම්පරාව ඔබතුමාට කීවා වගේ මගේ පරම්පරාව ඉතා ඈත අතීතේ දැනට අපේ පියාණන් 69 වෙනි පරම්පරාවේ වෛද්‍යවරයෙක් හැටියට තමයි ජීවත් වුණේ. ඒත් එක්කම 70 වෙනියා හැටියට තමයි මම අද මේ වෛද්‍ය කර්ම කරන්නේ. ඉතින් ඒ නිසා 70 වෙනි පරම්පරාව හැටියටත් මහනැටියේ මේ මහවේද පරම්පරාව වශයෙන් තමයි දැන් මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ මොහොතක තමයි මේ ඇවිල්ලා තින්නේ. අද වෙනකොට විශාල රෝගී සංඛ්‍යාවක් සුවපත් කරමින් කටයුතු කරනවා. ඒ වගේම ඊටාම
Watina vaidya grantha visala pramanayak puskola pot saha talkola pot visala pramanayak man satuwa thiyena ekena api paramparawin pavathagena aapu ithin e wayen thamai man pratikara karala rogi suwapat kirime kadiyutta karanne obutumage weda paramparawa pilibandawa den api bohoma ketiyen haduna gattane etakota den me weda paramparawa den obutuma niyojana karana 70 wenna weda paramparawa etakota mona wage visheshatwayak de weda paramparawa thula thibene micchara paurannika parani weda paramparawaka ithihasa diha baladin obutumalla mona wage leda roga sandahada wedi purama pratikara karagena e widiyata namak dinagena thiyenawana koi wage tattweka thiyenne ඇත්තෙම ඒ තුල අපේ પરම්පරාවේ විදකම තුල සරුවාංගේ හටගන්න සියලුම රෝග පිළිබඳව තමයි ප්‍රතිකාර කරන්නේ මේ අපේ විද પરම්පරාවේ අහවල් රෝගෙට ප්‍රතිකාර නැහැ කියලා එකක් නැහැ මේ හැදෙන ඕනම රෝගයකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා ඒ නිසා අපිට අපේ විදකමෙන් බෑ කිව්වොත් රෝගියෙකුට ඒ රෝගියාගේ බැරිම ජීවිතය නැවත යථා තත්ත්වයට ගන්න පුළුවන්කමක් නැ කියන හේතුවක් උඩ තමයි එහෙම වෙන්නේ නැත්තම් සුව කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ තරම් විශාල වෙදකමක් අපි ළඟ තියෙනවා හරි අපි මිහින්තලයට ආවේ වැඩි තොරතුරු කතා කරන්නනේ මොකද මේ වගේ නිදහස් උතාවුල්ලක ඉඳගෙන අපිට කතා කරද්දී බොහොම නිදහසේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් අපි වෙදමත්මෝ දැන් වර්තමාන සමාජයේ ගත්තොත් එහෙම ඔබතුමා නියෝජනය කරන්නේ සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ ආයුර්වේදයේ නැත්නම් දේශීය පාරම්පරික වෛද්‍ය කෙනෙක් කියන එක. එතකොට අපි වර්තමාන සමාජයේ ගත්තාම මේ සර්වාංග රෝග අපි ගත්තොත් එහෙම අධික රුධිර පීඩනය, දියවැඩියා, කොලෙස්ටරෝල්, හෘදය ආබාධ, පිළිකා විවිධ රෝග තියෙනවා. දැන් මේවැනි තත්වයක් මේවැනි වාතාවරණයක් ගොඩනගන්න මොකද්ද හේතු කියලා ඔබතුමා විශ්වාස කරන්නේ? අපි රෝග හඳුනාගන්නේ නාඩි ශාස්ත්‍රය පිළිබඳව. ඒත් එක්කම දූත ලක්ෂණ පිළිබඳව. ඒත් එක්කම රෝගී ඇති වෙන රෝග මූලය පිළිබඳව සිවිල්ලි ඒ පිළිබඳව රෝගිය කියලා කියන්නේ යම් පමණක පරීක්ෂකවරෙක් ඒ කියන්නේ රෝගය හැදුනේ කොහොමද එහෙම නැත්නම් රෝගේ ඇති වෙච්චාම ඒක ඇති උනේ කොතනින්ද කියන එක දන්නෝ ඒ වගේ යම් කිසි පරීක්ෂකවරයෙක් හැටියට තමයි අපි දන්නේ රෝගියා ඉතින් ඒ තුල තමයි වෛද්‍යවරයාට ඒ රෝග ලක්ෂණ වලට නිසි ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙන රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන්නේ ඒ වගේම රෝග මූලයට වෛද්‍යවරයා හොයනවා ඊට පස්සේ රෝග ලක්ෂණය තුල රෝග මූලය හොයලා ඒට ප්‍රතිකාර කරනවා එතකොට අද අදීරුධිර පීඩනය වකුගඩු රෝග ගෑස්ට්‍රික් එතකොට ඒ වගේම වකු එතකොට වෙනත් නොයෙකුත් රෝග පිළිබඳව එනකොට අපි ඒ ප්‍රතිකාර කිරීමේ කටයුත්ත කරන්නේ ප්‍රධාන දේ තමයි යලමල අඩිසිය හැටියට දාන දකින කක්කුසියාම සහ මූත්‍රායම නිසි විදියට සකස් කිරීමේ කටයුත්ත තුල තමයි ඉතුරු ප්‍රතිකාර කිරීමේකට ඕනම රෝගියෙකුට ප්‍රධාන අවශ්‍යතාවය මේක. ඒක හදලා තමයි කටයුතු කරන්නේ. අද බැලුවොත් වැඩි පුර අපේ පරිසරයේ තියෙන්නේ සරික ආහාර නිසා ඇතිවෙන ගෑස්ට්‍රික් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් සීඩි වකුගඩු අමාරු මේ ඔක්කොම එන්න ප්‍රධාන හේතුකාරකයා වෙන්නේ නිසි කක්කුසියාම නිසි මූත්‍රායාම තුල එතකොට ප්‍රෙෂර් එක කියලා කියන්නේ කක්කුසිනෝයාම ඒ ප්‍රෙෂර් රෝගියා කක්කුසිනෝ වෙන කෙනෙක් එතකොට ගෑස්ට්‍රික් කියන්නේ කක්කුසිනෝ වීම එතකොට වකුගඩු රෝග කියන්නේ කක්කුසි නිසි විදියට නෝයාම එතකොට මූලිකම අවශ්‍යතාවය තමයි ටොයිලට් නිසි අයුරු සකස් කරන්න ඕනේ හරි යන්න ඕනේ දැන් අද බැලුවොත් අනුරාධපුර දිස්ත්‍රික්කේ බහුලව දකින්න වකුගඩු රෝගේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඉතා කටුක පරිසරයක් ඒ කියන්නේ මේ වියලි කලාපේ නිසා නිතරම බඩ වේලන ස්වරූපයක් ඇති වෙනවා මේ තුල තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ එතකොට ඒකට ප්‍රධාන හේතුකාරකයා වෙන්නේ නිසි කක්කුසියාම නැති නිසා ඇති වෙන වකුගඩු රෝගේ එතකොට මේ ජලය නිසාමත් නෙවෙයි එතකොට මූලික දේ තමයි අද වෙලා තියෙන්නේ මේ ටොයිලට් නොයාම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ ඒ නිසා අපි නිසි විදිහට බඩ විරේක කිරීම කටයුතු කරලා නිසි දවසකට ටොයිලට් යන කෙනා ටොයිලට් යනවද කියලා ඇහුවොත් උන් කියනවා හැබැයි අපි ඇහුවොත් දවසකට තුන් පාරක් යනවද කියලා නෑ කියනවා ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට නිරෝගී පුද්ගලයෙක්ගේ බහිස්රාව පද්ධතිය බොහොම හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ බහිස්රාවි පද්ධතිය විශේෂයෙන්ම වැසිකිලියාම පිළිබඳව කතා කරොත් එහෙම ඔබතුමාගේ නිර්දේශය වෙන්නේ දිනකට තුන් වතාවක් මේ වැසිකිලි යාම සිදුවිය යුතුයි කියන එක. දැන් වර්තමානයේ හුඟක් වෙලාවට ඔය මලබද්ධය කියන එක හැම කෙනෙකුටම වගේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ
මේ මලබද්ධයේ ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද මේක වළක්ව ගන්න ඕන අපි මොකද්ද කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් දෛනික ඇවතුම් පැවතුම් වෙනස් කරගන්නවා නම් කොහොමද මේක කරන්න ඕනේ දැනට පවතින ක්‍රමවේදය තුල අපේ ලංකාවේ කිසිම කෙනෙක් බඩ අවුරුද්දකට වරක් බඩ විරේක කිරීමේ කටයුත්ත කරන්නේ ඒ තුල බඩ විරේක කිරීමේ කටයුත්ත ඉස්සර අගෝස්තු මාසයේ ඉස්කෝල ළමයට නිවාඩු දෙනකොට මේ බඩ විරේක කිරීමේ කටයුත්ත කළා එතකොට දෙමව්පියෝ මේ ගමේ හිටපු වෛද්‍යවරයා ගවට ගිහින් බඩ විරේකයක් දීලා බඩ සුද්ධ කිරීමේ කටයුත්ත කරලා කටයුතු කෙරුවේ එදා ඩිසි කක්කුසියම සකස් කර ගැනීමට. එතකොට මේ මලබද්ධය ඇති කරන පුද්ගලයා තමයි කිරිපණුව. කිරිපණුව බඩවැල කාලා ඌ අර්සස් ගෙඩි ඇති කරනවා. ඒ තුල ගෙඩි ඉදිවීම තුල මලබද්ධයක් ඇති වෙනවා. ඒ තුල තමයි මේ එතකොට තමයි මේ කක්කුසි ඩිසි අයුරු නොයෑම තුල කාලයක් යනකොට අර්සස් බවට පත් වෙනවා. ඊට පස්සේ අර්සස් ගෙඩි පුපුරා යනවා යනවා අනිත් ඒවා කාලයක් මේ කිරිපණුව ජීවත් වුණොත් එහෙම බගද්දරා ස්වරූපයට පත් කරලා මෙයා රෝගියෙක් බවට පත් කරලා ගෙඩි එළියට ඇවිල්ලා ලොකු අපහසුතාවයකට පත් කරනවා. අද සමාජයේ ඒ තත්ත්වයට පත් වෙච්ච උදවිය ගොඩක් ඉන්නවා. ඒ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවට අවුරුද්දකට වතාවක් බඩ විරේක කර ගැනීමේ කටයුත්ත කරන එක ඉතාම වැදගත්. ඉතින් මේවා අද සමාජයේ දෙමව්පියෝ දන්නේ නැහැ. මේ නිසා තමයි අපිට ඔය ගෑස්ට්‍රික්, ප්‍රෙෂර්, ඊට අමතරව වකුගඩු රෝග ලෝයිකුත් රෝග බලපාන ප්‍රධාන හේතුව තමයි අපේ සිංහල වෙදකමේ ඉස්සලම ජලමල අඩිසිය ඇරලා තමයි ප්‍රතිකාර කරන්නේ නැත්තම් බෙහෙත් තාන්නේ. ඒ නිසා කක්කුසියා මූත්‍රයම නිසි විදිහටම තියෙන්න ඕනේ. ඒක හදලා තමයි ප්‍රතිකාර කළ යුත්තේ. එතකොට ඕනම රෝගයක් සුව කරන්න පුළුවන්. වර්තමාන සමාජය ගත්තාම වෙදමාත්‍ය හුඟක් වෙලාවට අපි දකිනවා මේ මලබද්ධය ආශ්‍රිත බොහොම දරුණු තත්යක් තියෙනවා. මොකද හේතුව සමහර විට තමන් ගන්න ආහාර පාන වෙන්න පුළුවන් මේකට මූලික හේතුව තමන්ගේ ඇවතුම් පැවතුම් වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා හුඟ දෙනෙක් ඔය මලබද්ධයෙන් පීඩා විඳින අවස්ථාවල් තියෙනවා. එතකොට මේ බඩ පුරවා දැමීම, එතකොට මනසට කිසිම නිදහසක් නැතිකම, මනස හරි නොසන්සුන් භාවය, මේ කියන රෝග ලක්ෂණත් එක්ක යම්කිසි පුද්ගලයෙකුට වැඩ කටයුතු කරගන්න අමාරුයි. දැන් මේ මලබද්ධයත් එක්කම මතුවෙන රෝග තත්ත්වයන් මොනවද? මේ සුළු රෝග තත්ත්වයන් වලින් ආරම්භ වෙලා මේක මහා බරපතල රෝග තත්ත්වයන් වලට යන්න පුළුවන්. මොනවද මේ තියෙන රෝග තත්ත්වයන්? දැන් අද සමාජය ගත්තොත් ගෑස්ට්‍රික් එහෙම නැත්නම් මලබද්ධය කියන එක තමයි වැඩි වශයෙන් තියෙන බොහෝ. ඒකේ අවශ්‍යතාවය තමයි අපි බොහෝ දුරට අද යම් කිසි අපි දැන් කන ආහාර, ඒ කියන්නේ රසකාරක දාපු කිසිම දෙයක් ආහාරයට ගන්න අරකයි. මේවයි තමයි වසවිස ඇතුල් කරලා තියෙන. ඒ නිසා අපි බොහෝ දුරට අද සමාජයේ තියෙන එළවලු වර්ග උනත් බොහෝ දුරට තෙල් පොහොර ගහලා හදන්නේ. ඉතින් මේ සමාජය තුල තමයි අපි මේ මෑත ඉතිහාසයේ අවුරුදු 30කට මෙයන් කාලයේ පරිච්ඡේදය තුල තමයි මේ තරම් රෝගී ස්වරූපයක් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරමට වසවිස ඩොගහන වටිනා ගෙවත්තේ හිටවා ගන්න වටිනා ඖෂධී එළවලු තමයි විශේෂයෙන්ම භාවිතා කරන අඩුම වශයෙන් අපේ වත්තේ බුරුග්ගා ගහක් වත් හිටවාගෙන බුරුග්ගා කොළ ටික, කතුරු බුරුග්ගා කොළ ටික, අගුණ වැල මේවා තමයි ඉතාම වටිනා ආහාර. ඉතින් මේවයේ ලේ ධාතු ඉතා වේගෙන් වර්ධනය කරනවා. ඉතින් අපි බැලුවොත් වඳුරෝ රිලව් විශාල වශයෙන් මේවා බෙහෙත් ඖෂධ තමයි ආහාරයට ගන්නෙ. ඖෂධීය ආහාර වර්ග පාවිච්චි කිරීම තමයි ඉතා වැදගත්. දැන් අපි කතුරු බුරුග්ගා කොළ, බුරුග්ගා කොළ, ඒ වගේම අගුණ වැල්, අගුණ කොළ, එතකොට දිවිති මේ දිවිතිය බුකුඩු වෙන්න අපේ ගෙවැත්තේ හදා ගන්න පුළුවන් දේවල් මේවා ආහාරයට ගැනීම තමයි ඉතාම වටිනාකම. ඒ නිසා ඒ තුල අපේ ගමේ තමගේ වත්තේ ගෙවැත්තේ හිටවා ගන්න පුළුවන් ආහාර ගැනීම තුල මේ தත්ත්වය මග හරවතේ. අනිත් එක තමයි විශාල වශයෙන් අපි ආහාරයට ගත යුත්තේ රසකාර දාපු ආහාර වර්ග කිසි දෙයක් පාවිච්චි කරන්න නරකයි. ගන්න ඕනේ හැමනිතරම පුළුවන් තරමට පොල් කිරි වලින්, ඒත් එක්කම ඩීසි පොල් තෙල්. පොල් තෙල් වල කිසිම දෙයක් නෑ විෂනාශකයක් පොල් තෙල්. පොල් කිරි කියන්නේ විෂනාශකයක්. ඒ නිසා මේ විෂනාශක පාවිච්චි කිරීම තුළ ඖෂධයේ තියෙන ගුණාත්මකභාවය විෂ නොවි ආහාරයේ ඉතා වටිනා ආහාරයක් හැටියට අපිට හදලා දෙනවා. ඒ නිසා ඒ ආහාර වර්ගවල තියෙන ප්‍රධාන ගැටලුව තමයි ඔය තත්ත්වය ඇතිවීමට හේතු.
මහත්මයා අපි දැන් අර්ශස් රෝගය පිළිබඳව කතා කරුත් එහෙම මේ බඩවැල ආශ්‍රිතව ඇති වෙන රෝග තත්ත්වයක ප්‍රධාන රෝගයක් විදිහට මේකත් හඳුනාගන්නේ. එතකොට දැන් බඩ විරේකයක් දෙන්නේ නැතුව හරි එහෙම නැත්නම් අපි අර කතා කරපු කෙඳි සහිත ආහාර හොඳට කාලා හරි කොහොම හරි සාමාන්‍ය තත්ත්වයක ඉන්න පුද්ගලයෙකුට බැරි වෙලා හෝ අර අර්ශස් ගෙඩි තිබුණොත් එහෙම මේක කොහොමද බලපෑමක් කරනවා නම් කරන්න පුළුවන් මේ බහිශ්‍රාවි පද්ධතියට බහිශ්‍රාවි කොටස් නිසි ලෙස ඉවත් නොකරන්න. ඔව් එතනදී මේක කාලයක් යනකොට අර්සස් ගෙඩි ඇති වුණාට පස්සේ ඒක බගද්දලා සුළුටපත් වෙනවා. අපි ඒ වගේ දේවල් වලට දුම් වැල්ලි බෙහෙත් බැදී ඒ කියන්නේ බෙහෙත් අබුඩේ හැටියට පාවිච්චි කරී ඒත් එක්කම දුම් වැල්ලි ඒත් එක්කම කඳට දෙන බෙහෙත් වලින් මේ ගෙඩි කාලයක් යනකොට දිට්ටවටම සුව කරන්න පුළුවන්කම තියෙනවා. නැවත මතු නොවෙනවද? නැවත මතු නොවෙන්න වග බලාගත්ත හැකි. එතනදී අපි වාර්ෂිකවම බඩවිරේක කිරීම කටයුතු කරනවා. ඒකයි කිරිපඩුව ටික ඉවත් කරාට පස්සේ ගෙඩි ටික හොඳ උනාට පස්සේ නැවත කිරිපඩුවට ගන්න රොදි කටයුතු කර ගැනීම මතිනු. ඉතින් දැන් මට මේ මෑතක මම බෙහෙත් දෙන කොටත් මට කියන්න සිද්ධියක් තියෙනවා. මට මම ප්‍රතිකාර කරලා අවුරුදු 20ක් තිස්සේ තිබිච්ච අර්සස් ගෙඩි ටික ඒ නෝනා කියන අවුරුදු 47යි වයස. ඒ වෙනකොට එයා කියනවා අනේ වෙද මහත්තයෝ මගේ අර්සස් කිඩි එකක්වත් නැහැ. ඒත් තත්ත්වෙට අපිට පත් කිරීමේ හැකියාව තියෙන මේ ඖෂධ දිව්‍ය රාජයන බුදුබවත්තට ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. මොකද කරන්න පුළුවන්? හරි දැන් මේ සියල්ලකට දේශීය වෙදකම තුල විවිධ ඖෂධ වර්ග තිබෙනවා. දැන් ඖෂධ පිළිබඳව කතා කරුත් වෙද මහත්තයෝ දැන් මේ වගේ රජරට ප්‍රදේශයට ආйти වතුමන් මිහින්තලේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඒතකොට මේ මිහින්තලේ ප්‍රදේශ ආශ්‍රිතව වේවා වතුම ඖෂධ වර්ග හොයාගන්න ප්‍රදේශ වල කොහොමද දැන් දේශීය ඖෂධ වලට තියෙන තැන සහ විශේෂයෙන්ම මේ ඖෂධ වර්ග හොයාගද්දි මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? ඔව් දැන් ඇත්තට වශයෙන්ම ඒක වටිනා අදහසක් ඖෂධ කියනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ලංකාවේ තියෙන වටිනාම ඖෂධ ද්‍රව්‍ය ලංකාවේ අපිට ලබා ගැනීමට තරම් යන්න පුළුවන්කමක් නැහැ. අද බිග් කොහොම ඊට අමතරව ඒ වගේ දේවල් හොයා ගන්න පුළුවන්කමක් නැහැ. මොකද කැලාවල කඩුවල තියෙන්නේ. එතකොට මේ අපිට ඒවා ටිකක් හරි අපහසුයි හොයා ගන්න. එතකොට ඉතා අධික බිලට තමයි අපි බෙහෙත් කඩවල වලින් මේවා ගන්නෙ. ඒ නිසා වටිනා බෙහෙත් හදා ගැනීමේ තියෙන කටයුත්ත අපහසුතාවය ඉතාමත්. ඒ වගේම කංසා අබිද්දක අපින් අපිට රජයේ ලබා දෙනවා. නමුත් ඒකත් විසි වෙලාවට අපිට ලැබෙන්නේ නැහැ. ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒත් එක්කම මනෝසීල රංගිරියල් වෙඩිලුඩු ඒත් එක්කම සාදිලිග්ගම් පාසානම් පස් වර්ගේ ඒවා ගැනීමේ හරි අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ කංසා අද අපිට ලැබෙන්නේ ආයුර්වේද පර්මෙද්දී. හැබැයි ඒක අපිට පාවිච්චි කරගන්න හැකියාවක් නැහැ. මොකද හේතුව ඒක ගන්නකොට ඒක කාල නිකුත් වෙච්චි තත්ත්වයට පත් වෙලා අපිට කංසා ලබා ගන්නකොට දවස් 3ක් වේලලා ඊට පස්සේ ගන්න ස්වභාවය තියෙන්න ඕනේ. නැත්නම් ඒකේ ගුණාත්මක භාවය නැති වෙලා. ඒත් එක්කම අභිග වාගේ දේවල් අපිට රජයෙන් ලබා දීමේ කඩුත්ත කරත් ඒක අපිට ලැබෙන්නේ නැහැ. ඊට අපි මුදල් දීලා ගත්තත් ඒක සමහරට ක්‍රමවත් නැහැ ලැබෙන්නේ නැත්නම්. දැනට එහෙම වෙලා තියෙන මේ වෙනකොට කංසා අබිල් ලබා ගැනීමේ හැකියාවද? එතකොට මනෝසීල රංගිරියල් අපි බලපත්‍රයක් හදාගෙන වෙඩි ද්‍රව්‍ය බලපත්‍රයක් හැටියට හදාගෙන මනෝසීල රංගිරියල් පාසානම් පස් වගේ ලුණු වර්ග වෙඩි ලුණු ඒ වැඩි දේ ලබා ගැනීමටත් අපි බලපත්‍රය හදාගෙන යන්න ඕනේ. ගිහින් ඉවරලා කොළඹින් තමයි අපිට ගන්න ඕනේ. නාවින්නටම යන්න ඕනේ. නාවින්නෙන් ගන්න ඕනේ. සමහරට ගිහින් බලනකොට ඇවිල්ලා නැති වුණොත් අපිට ගන්න හම්බු වෙන්නේ නැහැ. මේ වාගේ ලොකු අපහසුතාවයකට පත් වෙනවා අපි. ඉතින් මේ තුල තමයි අපි මේ බෙහෙත් හදාගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ අපහසුතාවය නිසා මේ රෝගී සුවපත් කිරීමේ ලොකු පීඩනයකට පත් වෙනවා. වටිනා ඖෂධ වර්ග නිසි විදිහට ලැබීම නැති නිසා. ඒත් එක්කම ලංකාවට නොයෙකුත් ඖෂධ වර්ග ඉන්දියාවෙන් ගෙන්නනවා. ඒ ඖෂධ වර්ග සියලුම සරක්කු ද්‍රව්‍ය සියල්ල ඉතා බිලයි. දැන් මේ වෙනකොට ඉතා බිලින්ද අපි ඉතා අපහසුරපත් වෙනවා ඒ තුලත්. එතකොට කැලෙන් හොයාගන්න ඒවත් ඉතාමත් දැන් කැලා නැහැ. බොහෝ දුරට එළි වෙලා. ඉතින් වටිනා ගස් කොළන් වලින් ඖෂධ ගන්නත් ඉතා අපහසු තත්ත්වයකටපත් වෙගෙන යනවා. ඉතින් මේ මෙවැනි තත්ත්වයක්පත් වෙලා තියෙන හින්දා බෙහෙත් වටිනා බෙහෙත් හොයාගන්න හදාගන්න පුළුවන් කමක් නැහැ. මේ කෘමිනාශක හින්දා කුබුරුවල් වල තියෙන කලාදුරු එතකොට කීකිරිදිය මුගුරු යන්න පවා නැති වෙලා තියෙනවා මේ වෙනකොට. ඉකිරි වාගේ දේවල්. ඉතින් ලොකු අපහසුතාවයකටපත් වෙනවා මේවට. අපිට මේ සාකච්ඡාව තුළදී කතා කරන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි විශේෂයෙන්ම මේ හෙළ වෙදකම ආශ්‍රිතව මේ තත්ත්වය වර්ධනය කරගන්න නම් දේශීය වශයෙන් ඖෂධවල ගුණාත්මකභාවය සහ ඖෂධවල සුලභතාවය වැඩි කරන්න ඕනේ කියන එක. හරි. වෙදමත් අපි දැන් ඔබතුමාගේ වෙදකම පිළිබඳව නැවතවතාවක් කතා කරන්න ආවොත් එහෙම. ඔබතුමා දැන් අවුරුදු කාලයක් අවුරුදු ගණනාවක් මේ විදිහට ප්‍රතිකාර ක්‍රම කරගෙන යද්දී ඔබතුමා
සුවිශේෂත්වයක් දක්වන යම් කිසි ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවද? ඔව් දැන් මේ වෙනකොට මං විශාල බෞද්ධයෙක් හැටියට මං කරපු වටිනාම කාර්යය හැටියට මම දකිනවා මේ වෙනකොට දරු නැති අම්මලා 45000කට විතර ලංකාව තුල දරු පල ලැබිලා තියෙනවා. මං ලබන ලොකුම තෘප්තිය මේක. ඒ හේතුව තමයි මේ දරුවෝ ලැබෙන තාක් මම කරන ලොකුම කුසලයක් ඇටේ මේ પરම්පරාව දිගටම යනවනේ. ඒ නිසා ඒක විතර වටිනාකමක් නැහැ කියලා සමහර අම්මලාගේ එක පැත්තක පැලෝපීය නාලේ අයින් කරලා ඒත් මං එක පැත්තක පැලෝපීය නාලේ තියෙන අම්මට ප්‍රතිකාර කරලා දරුවෝ ඉන්නවා මං හරි සන්තෝෂ වෙනවා ඒ තුල. ඉතින් මම මේ ඇත්තටම මේ කියන්නේ අදත් මේ එනකොට සමහර ඇහුවා මේ හිරු ටීවී එකක් ගෙනවා කියනකොට කීවා මේ වෙද මහත්තයෝ අපිත් එන්නද අපිටත් කතාව අවස්ථාවක් දෙනවද මං කිව්වා මම අම්මලා පෙන්නලා මේ කඩ උත්තර කරන කෙනෙක් නෙවෙයි මගේ දෙමව්පියොන්ට බුදු බවත් දෙන්න මම මේ බොහොම සත්ක්‍රියාවක් 13 දෙනෙක් ඉන්න සහෝදරව පරපුරක් ඉන්න මට මේ වටිනා කරදරය මේ ලොකු පිංගමක් හැටියට මම මේ සිද්ධ කරන්න කියලා කිව්වා. ඔබතුමාගේ પરම්පරාවේ දැන් ඔබතුමාම කියනවා සහෝදරව 13 දෙනෙක් ඉන්නවයි කියලා. ඔබතුමා විතරද මේ වෙද කටයුතු කරගෙන යන්නේ තවත් අය කරනවද මේක? දැනට අපේ අයියා කරගෙන යනවා. අයියා ගමේ හේ මං උපංගම පරණමදවච්චේ පුල්මුඩේ පාරේ ඒරමඩු කියන ගම. ඒ ගමේ තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් අයියා ඒ වෛද්‍ය කර්ම කරගෙන යනවා. ඒත් එක්කම අනික් සහෝදරෝ ඒ තමන් ඉන්න පරිසරය තුල ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු කරනවා. හැමෝම මේ කාර්යය දන්නවා. ඔබතුමා කලින් කියපු කාරණාව තමයි මේ මදසරුභාවය. දැන් හුඟක් වෙලාවට සමාජය තුල තියෙන ඒ තවත් එක් සුළුම ප්‍රශ්නයක් මේක. දරුවන් නොමැතිව බොහෝ කාන්තාවන් පීඩාවටපත් වෙනවා මානසික වශයෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. දැන් මෙවැනි අයට ඔබතුමා බොහොම වැදගත් කාර්යභාරයක් කරන්නේ. අපි කතා කරුත්තේ මදසරුභාවය පිළිබඳව. සමහර අවස්ථාවලදී විවිධ කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය නිසියාකාරී ක්‍රියාත්මක නොවීම ශරීරය අධික ලෙස උෂ්ණ තත්ත්වයකට පත්වීම මෙවැනි හේතු කාරණා නිසා දරුවන් ලැබීම ප්‍රමාද වෙනවා. ඔබතුමා කොහොමද දේශීය වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිකාර කරන කෙනෙක් විදිහට මේ තත්ත්වය අවබෝධ කරගන්නේ? බොහෝ දුරට මේ දරුපල අඩුවීමට හෝ යම් අම්මා කෙනෙක් ඇග උෂ්ණයි කියන ස්වභාවයට එන්නේ මේකට ප්‍රධාන හේතුව තමයි මේකට කියනවා සේවත ප්‍රදරේනෝ සුදයාමේ රෝගය කියලා. ශරීරයේ වටිනා කොටස් පුත්‍රා සමග පිටවීම. මේකට මේකේ අවසාන කොටස එනකොට මම පැහැදිලි කරන්න. එතකොට මේ තුල මේ අම්මා වැඩිවියටපත් වෙච්චාම වැඩිවියටපත් වෙච්ච කාන්තාවක් හැටියට සේවත ප්‍රදරේනෝ සුදයාම කියලා කියන්නේ ඇග උඩු කරවා යාමේ රෝගය. ඒකට කියනවා සුදයාම කියලා. මෙතනදී මේක සිද්ධ වෙන්නේ ශරීරයේ වටිනා කොටස් පිට කිරීම. ඒ වෙන්නේ වකුගඩුවේ මේ වටිනා කොටස් පිට කරනවා. එතකොට මෙයා වකුගඩු රෝගී. ශරීරයේ වටිනා කොටස් පිට කරනවා කියන්නේ මොනවද? ගර්භාෂයේ අධික උෂ්ණය නිසා වැඩිවියට පත්වෙන ගෑනු ළමයට ඇති වෙනවා තමන්ගේ ශරීරයේ හන්දි වලට එන වටිනා කොටස්. ඒත් එක්කම පැහැපත් භාවයට අවශ්‍ය කොටස්. ඒත් එක්කම කේශ කල්යාට ඕන කොටස්. ඒත් එක්කම ශරීර ශක්තියට ඕන ඒවා. මේ ටික පිට වෙනකොට තමයි මේ වටිනා ප්‍රෝටීන් පිට වෙනකොට මේකට තමයි අපි කියන්නේ වටිනා කොටස් කියලා කියන්නේ සප්ත ධාතු කොටස් පිට වෙනකොට මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. මේ බේසස් හැදීමේදී එයාට දකුණු අතපය දිග කැක්කුම ගිහින් යටිබඩ කොර වෙනවා වගේ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒත් එක්කම දින 3කට විතර කලින් ඔසප් චක්‍රය හැදිලා දින 3 හැදෙන්න කලින් දින 3කට විතර කලින් මෙයාගේ බත් කෙඩක් කැක්කුම් කරලා පියවුරු කැක්කුම් කරලා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මේක තමයි රෝගේ. එතකොට ඒ තුල මේ වගේ ලෙඩ රෝග ටිකක් එනවා කාලයක් විවාහ ජීවිතේට ගියත් මේ වගේ කැක්කුම් එනවා. එතකොට ඒත් එක්කම කැරකිල්ල කලන්ත ගතිය දත් බුල්දිය වීම පිපාසය පපුවේ මහන්සිය හෘද වේදනාව යනාදී රෝග පහළ වේ. හී හිසර දෙයක් හී කැසක් දෙහැර වෙනවා. මෙයාගේ කේශ කල්ලයක් නැති වේ පැහැපත් භාවය නැති වේ. ඊට පස්සේ මෙයා හන්දි කැක්කුම් කරන්න පටන් ගන්න රෝගී බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් අද සමාජයේ බොහෝ අම්මලා ඉන්නවා ආතරයිටිස් කියන ස්වභාවයට පත් වෙච්ච. මේගොල්ලගේ මේ වටිනා කොටස් පිටවීම තුල තමයි මේ ආතරයිටිස් කියන රෝගය ඇවිල්ලා තියෙන්නේ. එතකොට හන්දි වලට අවශ්‍ය කරන කොටස් පිටවීම තුල තමයි මේ මෙයා හන්දි රෝගී බවට පත් වෙන්නේ. ඉතින් අපේ අත්තප්පල් කියලා තියෙන පොතක් පුස්කොළ පොත් දෙක තුනක්ම ඔය හන්දි රෝග පිළිබඳව. ඒ කියන්නේ ඔය ගර්භාෂයේ ගර්භ වීදියේ එන කොටස. එතකොට මේ තුල තමයි අපි ප්‍රතිකාර ක්‍රමවේද තියෙන්නේ. වේදමාත්‍ය අපි දැන් කතා කරමින් හිටියේ මදසරුභාවය පිළිබඳව. ඔබතුමා කියන විදිහට කාන්තාවන්ගේ ශරීරයෙන් අර වටිනා පෝෂක පදාර්ථයන් ඉවත් වී යෑම නිසා සමහර විට මදසරුභාවය ඇති වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. දැන් ඔබතුමා ළඟට ප්‍රතිකාර ගන්න කෙනෙක් ආවොත් එහෙම
එවන් වූ කෙනෙකුට මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද ඔබතුමා තුළ තිබෙන්නේ මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ? බබ ඉස්සල්ලාම මේ පුද්ගලයාගේ මේ වටිනා කොටස් පිටවීම සඳහා ඇති වෙන තත්ත්වය නතර කරලා ඊට පස්සේ මෙයාගේ ශරීරයට අවශ්‍ය වටිනා බෙහෙත් ද්‍රව්‍ය ශරීරගත කරලා ඊට පස්සේ මෙයාගේ තීර අසනීප තත්ත්වයකට කැක්කුම් අරම මේවා තීර හන්දිවල වේදනාව සියල්ල නතර කරලා මේසස් දින 3කට සීමා වෙන විදිහට හරි ගැසලා ඒ කටයුතු කරලා ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිකාර ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඒක දිසි විදිහට දින 3ෙන් මේසස් ඇදලා දින 3ෙන් යහමින් නතර වුණාට පස්සේ දරුපල වලට අවශ්‍ය බෙහෙත් දෙනවා. එතකොට ඒ තුල දරුපල ඇති වෙනවා. ඔව් මට අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර කාන්තාවන් ඉන්නවා අර ඔසප් චක්‍රේ ක්‍රියාත්මක වීම මාසෙකට සැරයක් නේ නිවැරදි වෙනවා සිද්ධ වෙනවා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැති උදවිය ඉන්නවා. මාස කීපයකට සැරයක් මේ ඔසප් චක්‍රේ ක්‍රියාත්මක වෙන අය. දැන් මෙවන් වූ අයට මේ ප්‍රතිකාර ක්‍රම කොහොමද තියන්නේ? ඔව් අනිවාර්යයෙන්ම මෙයාගේ ඔසප් චක්‍රය හදන්න තු දරුපල ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔසප් චක්‍රය දිසි විදියට සකස් කිරීම තුල තමයි දරුපල ඇති වීම කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා දිසි විදියට සකස් කරලා තමයි දරුපල වලට බෙහෙත්. හරි අපි කතා කරුත් එහෙම දැන් දේශීය ඖෂධ පිළිබඳව දැන් ඖෂධ භාවිතයේ කොහොමද සිද්ධවන්නේ මේ වගේ රෝගීකට ප්‍රතිකාර කරන්නේ? දැන් අපි අවසාන වශයෙන්ම සම්පූර්ණ මේ අධික උස්නේ එහෙම නැත්නම් වටිනා කොටස් ශරීරේ පිටවීම නතර කරලා ඒ පුද්ගලයාගේ ඊට පස්සේ එයාට අපි ඇගේ තියෙන උෂ්ණ ගතිය සම්පූර්ණ පහව ගියාට පස්සේ දිසි කක්කුසියෑම මූත්‍රායම සකස් කරලා දීලා එයාට ඊට පස්සේ දරුපල වලට දෙන ඖෂධය මම ඒ අවස්ථාවේ එක ඖෂධයකින් හදලා දෙනවා. ඒ ඖෂධයෙන් තමයි ප්‍රතිකාරයේ දරුපල ඇතිවීමේකට සිද්ධ කරන්නේ. අපිට ලැබිලා තියෙන කාලය අවසానයි. බොහොම ස්තුතිවන්ත වෙනවා. හයිබෝන් කියලා අපි සමුදෙන අපි තව දවසක මේ පැත්තට ඇවිල්ලා හම්බෙමු. කතා කරමු. ඉතින් අපිට අද දවසේදී ඔබට කියන්න තියෙන දේ තමයි විශේෂයෙන්ම දේශීය හෙළවෙදකම තුල විවිධ රෝගයන් වලට බොහොම හොඳ ප්‍රතිකාර ක්‍රමයන් තිබෙනවා. ඔබ ලංකාවේ හතර දිග් භාගයේ ගිහිල්ලා විවිධ ප්‍රතිකාර ක්‍රමයන් කරලා සුව කරගන්න බැරි වෙච්ච ලෙඩ තියෙනවා නම් මෙතුම ගාවට ඇවිල්ලත් බලන්න කියන ඉල්ලීම අපි කරනවා, මතක් කිරීම කරනවා. ඉතින් විශේෂයෙන්ම දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකීන්, ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකීන් මේ වැඩසටහන බලමින් බොහොම හොඳ ප්‍රතිචාර අපිට දෙන නිසා තමයි අපිට ඒක ශක්තියක් බවට පත්වන්නේ රටවටේ ගිහිල්ලා මෙවන් වූ වටිනා ඉසිවරුන් හොයාගෙන යන්න අවශ්‍ය කරන ඒ බලය ලැබෙන්නේ. ඉතින් අපිට අදට ලැබිලා තියෙන කාලය අවසානයි. තවත් දවසක ලංකාවේ තවත් ප්‍රදේශයක ඉන්න මෙවන් වූ වටිනා වෙදදුරෙක් හොයාගෙන ගිහිල්ලා එතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. අපි ගිහිල්ලා එන්න. ආයුබෝවන්.